අයිබෝවන් සුබෝදෑසනක් අද අගෝස්තු මාසේ 16 වෙනිදා ඉරිදා විවේකී දවස සමහරුණන් කියන්නේ දවස විවේකී වුණාට ඉරිදා වුණාට වැඩ වැඩිම දවස අද තමයි කියලා කොහොම වුණත් කොයිතරම් වැඩ තිබුණත් රටේ වෙන්නේ මොනවද කියන කාරණාව ගැන අවබෝධයෙන් ඉන්න එක හොඳයි. ඒ නිසා ආරම්භමු අදත් පත්තරේ විස්තරේ. දැන් එක ජාතික තලයේ ප්‍රධාන මැතිවරණයක් අවසන් නමුත් තවත් මැතිවරණයක් ළඟ ළඟ එන්න නියමිතව තිබෙනවා. ලංකාවේ පළාත් සභා අවුරුදු දෙකක් විතර කාලයක් තිස්සේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳ කාරණාවකිනුයි ආරම්භ කරන්නේ යමු යමු ඉරිදා ලංකා දීපවත් පතේ ප්‍රධාන වාර්තාවට. පළාත් සභා මැතිවරණය ලබන වසරේ මුලදී මේ අජන්ත කුමාර අගලකඩගේ අද ලංකා දීපේ ප්‍රධාන වාර්තාව. වසර කිහිපයක් තිස්සේ දිගින් දිගටම කල්යමින් තිබෙන පළාත් සභා මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව තමයි ප්‍රකාශ කරන්නේ. පළාත් සභා මැතිවරණය මේ වසර තුලදීම පැවැත්වීමට රජය අපේක්ෂා කළත් මේ වසරේ අයවැය ඉදිරිපත් කිරීමට තිබෙනවා. ඒ වගේම උසස් පෙළ විභාගයේ තිබෙනවා. මෙන්න මේ කාරණා නිසා මේ වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩක් නැති බව තමයි සඳහන් කරන්නේ. නිසා බොහෝ දුරට පළාත් සභා මැතිවරණය ලබන වසර මුල විතර වෙනකොට පවත්වන්නට හැකි වෙයි කියලා කියනවා 2019 ඉඳලා. ඒ වගේම 2018 ඉඳලා සමහර පළාත් සභා මෙවැනිට පළාත් සභාවක් නැහැ ශ්‍රී ලංකාව ඇතුලේ. ඉතින් ඒ නිසා ඒක බරපතල කාරණාවක්. කෙසේ වෙතත් ලබන වසර මුල වෙන විට පළාත් සභා මැතිවරණය පවත්වන්නට හැකි වේවි කියන විශ්වාසය තමයි මේ පළ කරලා තිබෙන්නේ. ඒ අතර බලමු ව්‍යවස්ථාමය වශයෙන් ඇති වෙන්න පුළුවන් සංශෝධනයන් මොනවද කියලා සිළුමිණ පුවත්පතේ ප්‍රධාන වාර්තාවට යමු. 3/2 බහුතරයකින් පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් මේ තාරක වික්‍රමසේකරගේ වාර්තාව. 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස ඉදිරි සැප්තැම්බර් මස මැති සභයට ඉදිරිපත් කිරීමටත් අනතුරුව පූර්ණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 3/2 බහුතර බලයකින් සම්මත කරගන්නටත් රජය දැන් කටයුතු කරගෙන යන බව තමයි මේ වාර්තාවේ සඳහන් වෙලා තිබෙන්නේ. මේ අනුව 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අදාළ යෝජනා සැප්තැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අතරේම අදාළ මූලික කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් සම්මත කර ගැනීම සඳහා මේ දිනවල සකස් කරමින් පවතී කියලා සඳහන් කොට තිබෙන්නේ. ඒ නිසා 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන අහිතකර යෝජනා ඉදිරිපත් කරමින් මේ අහිතකර යෝජනා ඉවත් කරමින් රටේ ස්වෛරී භාවයට මේ උචිත වගන්ති ඇතුළත් කරමින් තමයි මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්න බලාපොරොත්තු වෙන තිබෙනවා කියලා මේ වාර්තාව සඳහන් කරන්නේ. එහි සංයුතිය කෙසේ වෙයිද කියන කාරණාව පිළිබඳව තමයි සමාජය තුළ කිසියම් ආකාරයක සංවාදයක් ඇති වෙමින් තිබෙන්නේ. බලමු දේශීය පුවත්පත ඒ කාරණාවම වාර්තා කර තිබෙන ආකාරය. අලුත් ව්‍යවස්ථාව වසර දෙකකදී සති 8කින් 19 අහෝසි 20 එයි. ජනපති දුර කාලයක් වාර ගණනක් වෙනස් නොවේ. ස්වාධීන කොමිෂන් සභා බලතල අඩුවෙයි. අතුරුදහන් වූවන්ගේ කොමිසමේ ප්‍රබල වෙනසක්. ඒ අතරින්ම පොලිස් අල්ලස් මැතිවරණ මානව හිමිකම් සභාවල බලතල සංශෝධනයට ලක් කරනවායි කියලා සඳහන් කළා තිබෙනවා. මේ වාර්තාවට අනුව ජනපති දුර කාලයේ මේ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වෙනත් එක් තිබුණේ ඇත්තනම අවුරුදු 6යි. දැන් ඒ අවුරුදු 5ක් බවට පත් කළා මේ 19 වෙනි සංශෝධනය. කෙසේ වෙතත් ඒ වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම ජනාධිපතිවරයාට තරම් කරන්න පුළුවන් වාර ගණන දෙකයි. එයත් වෙනස් වෙන්නේ නැහැ. ඒ අතරම ස්වාධීන කොමිෂන් සභාවල බලතල පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ඇති වුණා. දැන් උදාහරණයක් වශයෙන් පොලිස් පතිවරයා ඉවත් කරගන්නට උත්සාහ කළා. කිසිම ආකාරකින් ඉවත් කරන්න බෑ. පත් කරන්න පුළුවන් ඉවත් කරගන්න බෑ. ඒ වගේ මැතිවරණ කොමිසම වගේ මේ කොමිසම්වල ප්‍රශ්න තියෙනවා. එහි සංයුතිය පිළිබඳව දැන් අනෙක් කොමිෂන් සභාවල 5 දිනයි, මැතිවරණ කොමිෂන් සභාවේ සංයුතිය 3 දිනයි. ඒ නිසා ඝනපූර්ණ වගේ කාරණා පිළිබඳ ප්‍රශ්න තියෙනවා. කෙසේ වෙතත් මෙන්න මේ කාරණා පිළිබඳව අවධානය යොමු වේවි කියලා තමයි මේ වාර්තාවේ සඳහන් කොට තිබෙන්නේ. ඒ අතරෙම තවත් වාර්තා මේ 19 වෙනස් වෙනවා නම් ඒක වෙන්න පුළුවන් කොයි විදිහටද කියන කාරණාවන් පිළිබඳවත් රටේ සමාජ සංවාදයක් ඇති වෙලා තියෙනවා. 19 වෙනස් කරන 19 කරන වෙනස රටට කියලා ඉන්න අනුර කුමාර දිසානායක මහත්මය එහෙමයි කියන්නේ. මෞබින් පුවත්පතෙන් උපුටා ගන්නේ මේ අනුරාධා හේරත්ගේ වාර්තාව. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇති කරන සංශෝධන මොනවාද කියන කාරණාව පිළිබඳවයි මේ ප්‍රශ්න කරන්නේ. ආණ්ඩුවේ ප්‍රබලයන් අවස්ථා ගණනාවකදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන අවධාරණය කරන අතර මෙතෙක් රටේ ඇති වූ ව්‍යවස්ථා සංශෝධනයන් දෙකක් හැර අනෙක් සියලු සංශෝධන ඒ මොහොතේ බලයේ සිටි බලකඳවුරේ ඌමනාව නිසා නියෝජනය කරන්නක් වූ බව තමයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරන්නේ. ඒ නිසා සංශෝධනයට නියමිතව ඇත්තේ 19 වෙනි සංශෝධනයේ කුමන වගන්තිද කියන කාරණාව පිළිබඳව තමයි මේ ඔහු ප්‍රශ්න
ප්‍රශ්න කරන්නේ. ඒ නිසා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් වුණොත් ආණ්ඩුවේ අර ඇමති දුරපත් කිරීම පිළිබඳව තියෙන ඉඳ ප්‍රස්තා දැන්ට තියෙන්නේ කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනයි කැබිනට් නොවන සහ නියෝජ්‍ය අමාත්‍යවරු 40 දෙනයි උපරිම 70 ඉක්මවන්න බැහැ මේ යෝජනා ඉවත් වෙයිද එමුණොත් මොකද වෙන්නේ අසීමිත ප්‍රමාණයක් ඉපත් කරයිද වගේ කාරණා පිළිබඳව ප්‍රශ්න කරලා තියෙන්නේ මෞබිමෙම තවත් වාර්තාවක් 19 වෙනි අහිමි කළ බලතල යලි ජනපතිට පවරන්න 20ට වගන්තියක් WK ප්‍රසාද් මංජුගේ වාර්තාව දැන් විවිධ ආකාරයේ වාර්තාවන් මේ පළ වෙනවා පළ වුණත් මේව තාම ස්ථිර වෙලා නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ජනාධිපතිවරයාගෙන් ලබාගෙන තිබෙන බලතල යලි ජනාධිපතිවරයාට ලැබෙන පරිදි 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට වගන්තියක් ඇතුළත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වෙලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව මගින් කරන ඇතැම් තනතුරු වලටපත් කිරීමේ බලය යලි ජනාධිපතිවරයාට ලැබෙන පරිදි සංශෝධන ඇතුළත් කරන්නට අවශ්‍යයි කියන එක තමයි මේ වාර්තාවේ සඳහන් කරලා තියෙන්නේ මොකද මෙතන මේ ප්‍රශ්නේ දැන් අපි දැක්ක පසුගිය යහපාලන කාලේ ජනාධිපතිවරයා මේ සභාවට නියෝජිතයන් පත් කරලා යවනවා ව්‍යවස්ථා සභාවට පත් කරලා යවුව මේ නියෝජිතයා පත් කරන්නේ නැහැ ව්‍යවස්ථා සභාව ඊට පස්සේ ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති වෙනවා ඒ නිසා රටට එහෙම දුවන්න බෑ ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කරන්න බෑ ඒ නිසා නැවත මේ බලතල ජනාධිපතිවරයාටම මේ 18 දක්වා තිබුණ ආකාරයටම කරනවාද කියන එකයි කියන්නේ කෙසේ වෙතත් 78 සිට මේ දක්වා 19 වතාවක් මේ ව්‍යවස්ථාව මාරු වෙලා තියෙනවා මේ සංශෝධන එකතු වෙලා තියෙන නිසා වෙන අලුත් ව්‍යවස්ථාවක් ඇති වෙන යාවත් කාලින භාවයේ පිළිබඳ බරපතල සංවාදයක් රටේ ඇති වෙලා තියෙන එකයි ප්‍රංශ ව්‍යවස්ථාව බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාව ඇමරිකන් ව්‍යවස්ථාව පිළිබඳ සංසන්දනාත්මක බලනකොට මේ තත්ත්වය එතරම් යහපත් තත්ත්වයක් විදිහට දකින්න බෑ දිවයිනේ වාර්තාවකට යමු 19 වන සංශෝධනයේට එන්ජීඕ විරෝධය කීර්ති වර්ණකොළ සූරියගේ වාර්තාව මෙරට ජාතික ආරක්ෂාවට අහිතකර තත්ත්වයක් උදා කළ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් බටහිර රටවල් යුරෝපා සංගමය සහ ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ දැඩි විරෝධය පළ වී තිබෙන බව තමයි මේ සඳහන් කොට තිබෙන්නේ මේ වාර්තාවට අනුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළහොත් ශ්‍රී ලංකාවට GSP සහන එවැගේම වෙනත් වරප්‍රසාද ලබා දීම අත්හිටුවන ලෙස දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන රැසක් බටහිර රටවලින් සහ යුරෝපා සංගමයට මේ පෙන්නුම් කරලා තිබෙනවායි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මානව හිමිකම් කොමිසමත් ශ්‍රී ලංකාව සම්බන්ධව දැඩිව ප්‍රතිපත්තියක සිටීවි කියලා කියනවා. නමුත් ශ්‍රී ලංකාව ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් ශ්‍රී ලංකාවට හැකියාව තියෙනවා. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර නීති රීති අභ්‍යන්තර මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළේ ගත හැකි ගත යුතු ක්‍රියාමාර්ග ගන්න අපි යටත් විදිත රාජ්‍යයක් නෙමෙයි. අපිට අවශ්‍ය කරන අපට අවශ්‍ය නීති රීති සංශෝධනය කර ගැනීමේ බලය සහ ඒ පරම අයිතිය තියෙන්නේ අපිටමයි වෙන රාජ්‍යයන්ට නෙමෙයි. ඒ අතරේම බොහෝ අය කතා වෙච්ච කාරණාවක් තියෙනවා ඇයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කිසිම අමාත්‍යාංශයක එදා දිවුරු නොදුන්නේ කියන කාරණාව පිළිබඳ දේශීය පුවත්පතට යමු මෛත්‍රීගේ ඇමති පදවිය සංශෝධනයට පස්සේ මේ දේශපාලන වාර්තාකරු දේශීය පුවත්පතට වාර්තා කරන්නේ තවත් සති කිහිපයකින් පසුව සිදු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හමාර වූ පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කැබිනට් පදවියක් හිමිවනු ඇති බව තමයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකෙක් මේ සඳහන් කරලා තිබෙන්නේ. ඒ නිසා මේ අමාත්‍ය තනතුර කුමක් වෙයිද කියන කාරණාව ගැන තමයි කිසියම් සංවාදයක් තිබෙන්නේ. 19 වෙනි සංශෝධනය ඉවත් කිරීමත් සමග අමාත්‍ය මණ්ඩලයේ සීමාවන් ඉවත් වෙනවා. නමුත් යහපාලන රජයේ මෙන් විශාල අමාත්‍ය මණ්ඩලයක් පත් කරන එකක් නැහැ කියන එක තමයි මේ වාර්තාවේ සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා කෙසේ වෙතත් මේ සුවිශේෂී අමාත්‍ය ධුරයක් ලැබෙනු ඇති බව සඳහන් වෙනවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගියට පස්සේ එතනදී වෙනම තනතුරක් නිර්මාණය කිරීම පිළිබඳව සඳහන් වෙලා තිබෙනවා. ලංකාදීපවත් පතේ වාර්තා කරන ආකාරය බලමු මේකටම සම්බන්ධයි. හිටපු ජනපති මෛත්‍රීට රජයේ විශේෂ තනතුරක් මේ අජන්ත කුමාර අගලකඩගේ වාර්තාව. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරියේදී රජයේ විශේෂ තනතුරක් හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව තමයි මේ වාර්තාවේ සඳහන් වෙන්නේ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී කඩිනමින් සම්මත කර ගන්නට රජය අදහස් කර ඇති අතර ඉන් පසුව මේ තනතුර ඔහුට හිමිවනු ඇති බව තමයි ආරංචි මාර්ගවලින් සඳහන් කරන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් අමාත්‍යවරු 2ක් රාජ්‍ය අමාත්‍යවරු 3ක් හිමි වුණා. ඊට පෙර කැබිනට් අමාත්‍යවරු 4ක් සහ රාජ්‍ය මාධ්‍ය 4ක් ලබා දෙන්න කියලා දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ඉල්ලීමක් කළා ලිපියක් මගින්. නමුත් ලැබුණේ ඒ ඉල්ල ප්‍රමාණය නෙමෙයි. කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ලැබෙන ඒ සුවිශේෂී තනතුර කුමක්ද කියන කාරණාව බලා සිටිමු. තව ටික දිනක් බලා සිටිමු. ඊට පස්සේ අපිට ඒ පිළිබඳව කතා කරන්න පුළුවන්. දැන් ඔය තනතුරු බෙදීමේදීනේ යම් යම් ප්‍රශ්න ඇති වෙන්නේ, අහිත් අමනාපකම් අසන්තෝෂයට පත්වීම ඇති වෙන්නේ, කවුරුත් වැඩ කරන්නේ තනතුරු වලට බව පේන්නේ. එතකොටනේ
තනතුරු දීමේදී මහින්ද එක්ක දිගටම සිටි 51 දෙනාට ප්‍රමුඛතාවය. දේශීය පුවත්පතේ වාර්තාව දේශපාලන වාර්තාකරුගෙන්. නවරජයේ කැබිනට් හා සෙසු අමාත්‍ය පදවි ලබා දීමේදී 2015 වසරේ මහින්ද රාජපක්ෂ මහතා පරාජයටපත් වූ අවස්ථාවේ ඔහු සමග දිගටම රැඳී සිටි මන්ත්‍රීන් 51 දෙනාට ප්‍රමුඛතාවය ලබා දීමට සිදු වූ බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශීය පුවත්පතට ප්‍රකාශ කරන 2015 පෙබරවාරි මාසේ 18 වෙනිදා නුගේගොඩ ඉඳලා ඔබ මහින්දට ඡන්දය දුන්න කෙනෙක් අයෙක් නම් මේ අන්න එන්න නුගේගොඩට කියන මහින්ද සුලංගේ සිට මේ හිටපු අයට මෙවර ප්‍රමුඛතාවය ලබා දී තිබෙනවායි කියන එක තමයි මේ වාර්තාවේ සඳහන් කරන්නේ. ඒ අතරේම ජනාධිපතිවරයා කීප දිනකට කතා කරනවා සතුටු නැති මැති ඇමතීන්ට ජනපති කතා කරයි හසිත අංජනගේ වාර්තාව. ලැබුණු මැති ඇමති තනතුරු ගැන අසතුටටපත් අමාත්‍යවරුන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකම දුරකථනයෙන් අමතා ඔවුන්ගේ විශේෂ කාර්යයන් පිළිබඳව සහ ඔහුගේ විෂයන් පිළිබඳව තියෙන වැදගත්කම අවධාරණය කර තිබෙන බව තමයි සඳහන් කොට තිබෙන්නේ. දෑසිරි ජයසේකර, ලොහාන් රත්වත්ත, රංජිත් සියබලාපිටිය, විජේදාස රාජපක්ෂ කියන මහතුරු ඇතුළු කීප දෙනෙක්ට ජනාධිපතිවරයා මෙලෙස දුරකථන ඇමතුම් ලබා දී තිබෙන බව සඳහන් වෙලා තිබෙනවා. මේ අය තම තමන්ට ලැබුණු අමාත්‍යාංශ පිළිබඳ සමහරුන්ගේ අමාත්‍යාංශ නම් කරපු ආකාරය සමහර විහිළු කරනවලු ඒ නම් වලින් සමහරු කියලා තිනවා මම දරනවා නම් දරන්නේ කැබිනට් ඇමතිකමක් විතරයි මට ඕනේ නැහැ මේ රාජ්‍ය ඇමතිකම් තවත් කෙනෙක් කියලා තිනවා මම හිතපු දෙය නෙමේ ලැබුණේ මම නොහිතපු දෙයක් ලැබුණේ කවන්නේ ඒත් මං කරයි යනවා කියලා කෙසේ වෙතත් සතුටු නැති මේ වේ අයට මේ කතා කරලා තිනවා ජනාධිපතිවරයා දුරකථනයේ ඔස්සේ ඒ තමන්ට දුන්නු විශ්ය තින වැදගත්කම පැහැදිලි කරලා තිබෙනවා. ඒ අතරේම සමහර ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ට කිසිම අමාත්‍යාංශයක් කිසිම රාජ්‍ය අමාත්‍යාංශයක් කැබිනට් අමාත්‍යාංශයක් දිස්ත්‍රික් සංවාදන සභාපතිකමක් ලැබුණේ නැහැ. ඒ අතරින් අනුරපේ දර්ශනය අපා දහා බලමු ඇමතිකම නැතත් කලකිරීමක් නැහැ. එහෙමයි අනුරපේ දර්ශනය අපා කියන්නේ ගයන් ගාල්ලගේගේ වාර්තාව. ඔහුගේ ප්‍රකාශය තමන් අමාත්‍යවරයක් බාර නොගත්තා නොව අමාත්‍යවරුන් තෝරා ගැනීමේදී තමන් ඊට අයත් නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරන්නේ මේ තමන් බාරගත්තේ නැහැ නෙමෙයි මේ ලබා දෙනකොට මට ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ තමන්ට ඒ එතනදී කිසිම කනගාටුවක් නම් නැහැයි කියලා තමයි මේ ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ නිසා මේ මම එහෙම පසුතැවීමක නැහැයි කියලා අනුර ප්‍රියදර්ශන යාපා මේ හිත ප්‍රමතිවරයා කියලා තිනේ ඇත්තටම කිව්වා දන්නේ නැහැ කෙසේ වෙතත් ඉතින් පස්තේම නැහැ කියලා තියෙනවා. ඒ අතරේම තවත් රාජ්‍ය අමති පදවි 4ක් ප්‍රශ්නාර්ථයක් සමග මේ වාර්තාවේ තිබෙන්නේ. මේ බලමු දේශපාලන වාර්තාකරු දේශයට ගෙන එන වාර්තාව තවත් මේ රාජ්‍ය අමති පදවි 4ක් පිළිබඳව. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු තවත් රාජ්‍ය අමාත්‍ය පදවි 4ක් සඳහා නව මන්ත්‍රීන් පත් කරන බව දැනගන්නට තිබෙන බව තමයි මේ වාර්තාවේ සඳහන් වී තිබෙන්නේ. මේ පිළිබඳ කිසියම් ආකාරයක ඉඟියක් ලැබිලා නැහැ. නමුත් මේ අය අතර මෙතෙක් තනතුරු නොලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨන් කීප දෙනෙකුත් සිට බව වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා. අන යම් කාරණාවක් සඳහන් කළා තිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුසිල් ප්‍රේමජයන්ත් සහ අනුර ප්‍රියදර්ශන යාපාර කලකිරීමක් නැහැ කිව්වේ. අර ඔහුටත් යමක් ලැබෙන්න පුළුවන් කියලා සඳහන් වෙලා තිබෙනවා. ඒ නිසා මේ අයට ලැබෙන තනතුරු පිළිබඳව අපිට ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ක්‍රමයේ යන්න වෙලා තියෙන හැම කෙනෙක්ම සතුටු කරගෙන තමයි යන්න වෙලා තියෙන්නේ. ඒ අතරේම අලුත් පත්වීම් ගණනාවක් ලබා දෙන්නත් ඉදිරි සතියේ සූදානම්ක් තිබෙන බව හසිත අංජනගේ තවත් වාර්තාවක සඳහන්. පළාත් පාලන ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුට ස්ථානමාරු හිමිවන බව ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් සඳහන් වී තිබෙනවා. ඒ නිසා මේ අය කවුද? දුෂ්කර පළාත් දෙකක් නියෝජනය කරන මේ ආණ්ඩුකාරවරුන් දෙදෙනා ඔවුන් දැන් සිටින ස්ථාන දෙක අතර ස්ථානමාරු වීම සිදු කරන බව සඳහන්. ඒ අතරේම පාර්ලිමේන්තුවේ නියෝජ්‍යකාරක සභාව සභාපති ආචාර්ය සුරේන් රාඝවන් පත් කරනු ඇති බව තමයි කියන්නේ. ඒ අතරේම නියෝජ්‍ය කතානායක ධුරයට රංජිත් සීමලාපිටිය මහතා පත් කරනු ඇති බව සඳහන්. ඔහු ඊතරම් ප්‍රිය නැති බව සඳහන් වෙලා තියෙන වාර්තා කීපයකම නියෝජ්‍ය කතානායක ධුරයට. බලමු කෙසේ වෙතත් අපිට බලන්න පුළුවන් වෙයි විසිවෙන්ද වෙනකොට උදේවරු වෙනකොට කවුද කතානායක නම් මහින්ද යාපා අභිවර්ධන මහතා බව සඳහන් වෙලා තියෙනවා. කවුද නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපතිවරුන් කියන කාරණාව ගැන අවධානය යොමු කරගන්න පුළුවන් අපිට තව ටික දවසෙයි තියෙන්නේ. ඒ අතරේම දිවයින පුවත්පතේ වාර්තාවට යමු. රාජ්‍ය අමාත්‍යාංශවල රහසක් හෙළි වෙයි. උපාලි දසේරම්ගේ වාර්තාව. නවරජයේ රාජ්‍ය ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ ඔවුන්ට අදාළ විෂය අනුව නම් කර ඇත්තේ කැබිනට් ඇමතිවරුන් හා ඇතිවිය හැකි ගැටුම් වළක්වාලීමේ අරමුණින් බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දිවයින ඉරිදා සංග්‍රහයට කරන ප්‍රකාශයක් තමයි මේ වාර්තා කළ තියෙන්නේ. නිසා දැන් ඊට පස්සේ එහෙම ගැටුම් ඇති වෙන ඉඩක් නැහැ. කැබිනට් ඇමතිවරයා, නියෝජ්‍ය ඇමතිවරයා,
රාජ්‍ය ඇමතිවරයා අතර ගැටුම් මට වැඩ කරන්න දෙන්නේ නැහැ මට අඩු බාන කිසිම බලතල නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ ඒක තමයි දැන් ඔය මේ පිරිස hina වෙන බව කියන්නේ ඒකනේ ඒ කියන්නේ දැන් ඔය ලැබුණු අමාත්‍යාංශයේ වල පොඩි මෙහෙම සිනහමක් එන දේවල් තියෙනවා තමයි නැතුව නෙමෙයි නමුත් එහෙම වුණාට මේ කෙලින්ම ඒ ආයතන මේ ගැසට් කරලා තියෙන්නේ ඒ පුද්ගලයාට පුළුවන් එක කෙලින්ම මේ තමන්ගේ ඇමතිවරයාට තමන්ගේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා ඒ හරහා යවන්න පුළුවන් එහෙම අකමැත්තක් තියෙනවා නම් මේ පොඩි හීනමානයක් එම තියෙනවා නම් තමන්ට පුළුවන් අගමැතිවරයා හරහා තමන්ගේ කැබිනට් පත්‍රිකාව ඍජුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න. ඒ නිසා ඒ රාජ්‍ය අමාත්‍යාංශ වලට වෙනම විෂයපතයක් ලබා දීලා තිනවා. ඒ විෂයපතෙන් කාර්ය සාධනය කරලා ඔහු හෝ ඇය මේ 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 විෂයන්ට ලබා දෙන තන සාධාරණත්වය අනුව යම් කිසි සස්වීමක් කැබිනට් මණ්ඩලයට ලබා දෙන්න පුළුවන්. ඒ නිසා එවැනි කාර්ය සාධන කරන මේ වැඩපිළිවෙකට යාම මේ වඩා සුදුසු වෙනවා. ඒ අතරේම නව රජයේ කැබිනට් පළමු කැබිනට් රැස්වීම එළඹෙන බදාදා දවසේ පැවැත්වෙන බව අජන්ත කුමාර අගලකඩගේ වාර්තාවේ සඳහන්. නව රජයේ ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීම ලබන බදාදා පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙන බව තමයි සඳහන් කරලා තිබෙන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවැනි කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් 25 දෙනෙකුගෙන් සමන්විතයි. කැබිනට් අමාත්‍යාංශ 28ක විෂයපතයන් ගැසට් නිවේදන මගින් ප්‍රකාශ පත්කොට තිබෙනවා. ජනාධිපතිවරයා ආරක්ෂක ඇමතිවරයා වශයෙන් තමයි පත්කොට තිබෙන්නේ. මේ කැබිනට් පත්‍රිකාව පිළිබඳව තමයි කැබිනට් මණ්ඩල මේ අභිනව රැස්වීම පිළිබඳව තමයි මේ ලැබෙන බදාදා පැවැත්වෙන මේ වාර්තාව. ඒ කැබිනට් මණ්ඩල පළමු රැස්වීම මේ පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම. පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම 20 වෙනිදා. දයාසි ලීනගේගේ වාර්තාව 9 වැනි පාර්ලිමේන්තුවේ නව සභා වාරයේ ලබන 20 වෙනිදා පස්වරු 3ට ආරම්භ වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි. පාර්ලිමේන්තු රැස්වීමේ නිල ගැසට් නිවේදනයේ පත්‍රිකාව අද හෝ හෙට නිකුත් කිරීමට නියමිතව ඇත කියලා මේ සඳහන් කොට තිබෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුව 20 වෙනිදා රැස්වීම නියමිතයි. පෙරවරු 9:30ට කථානායකවරයා තෝරාපත් කරගැනීමේ අනතුරුව සහ නියෝජ්‍ය කථානායකවරයා තෝරාපත් කරගැනීමේ අනතුරුව හවස මේ 3:30ට තමයි පාර්ලිමේන්තුව නිල වශයෙන් ජනාධිපතිවරයා ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ. සහ සිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ. ඒ අතරේම සභානායක දිනේෂ් ආණ්ඩුපක්ෂයේ සංවිධායක ජොන්ස්ටන් මෙතවත් වාර්තාවක් අජන්ත කුමාර අගලකඩගේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභානායක ධූරයේ විදේශ මාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාටත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයේ මහාමාර්ග මාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාටත් හිමිවනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරන බව තමයි මේ වාර්තාව සඳහන් කොට තිබෙන්නේ. මේ අයම තමයි මේ දෙන්නම තමයි මේ මෙතෙක් තිබුණු පාර්ලිමේන්තුවෙත් මේ තනතුරු දරුවේ. ඒ අතරේ බලමු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට තිබෙන පොරය. විපක්ෂයේ සංවිධායක තනතුරට 4 දෙනෙකුගේ පොරයක්. දයාසීලි ලියනගේගේ වාර්තාව. පාර්ලිමේන්තු විපක්ෂයේ සංවිධායක තනතුර සඳහා සිව් දෙනෙකුගේ නම් යෝජනා වෙලා තිබෙනවා. පාටලි චම්පික රණවක, ආචාර්ය හර්ෂද සිල්වා, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරියල්ල කියන මහතුරුන්ගේ නම් ඉදිරිපත් වෙලා තිනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා මේ අය අතුරින් කෙනෙක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා වශයෙන් තෝරාපත් කර ගැනීමට ඉඩ තිබෙනවා. ඒ අතරේම දෙමළ ජාතික සන්ධානය බරපතල පසුබෑමකට ලක් වුණා. 2015 ආසන 16යි 2020 ඔවුන්ට ආසන 10යි. ඒ ප්‍රසාද ලැයිස්තුවේ ආසනයත් සමග පසුබෑම සොයන්න දෙමළ සන්ධානය සැරසෙයි. මේ නිශාන්ත කුමාර බණ්ඩාරගේ වාර්තාව. මෙවර මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ පසුබෑමට ලක්ුණේ කොහොමද කියන කාරණාව පිළිබඳව පාර්ලිමේන්තු රැස්වීමෙන් පසුව සොයා බලන බව යාපනයේ දිස්ත්‍රික් මන්ත්‍රී M.A. සුමන්දිරන් මහතාගේ ප්‍රකාශය තමයි අපි ඔබට ගන්නේ. ඒ අතරේම දැන් පැරදිච්ච අයට දිනපු අය ලබන සහ මේ දිනලා පාර්ලිමේන්තුවේ හිටපු කල් ලබපු බර ප්‍රසාද ලබන්න බෑනේ. පැරදුණු මන්ත්‍රීන්ගේ ආරක්ෂක බටයන් ඉවතට. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරියගේ වාර්තාව. ආසන අහිමි වූ මන්ත්‍රීවරුන් 81 දෙනාගේ ආරක්ෂාව ලබා තිබූ ආරක්ෂක නිලධාරීන් ලබන සතියේ සිට ඉවත් කරනු ඇති බව පොලිස් මූලස්ථානයේ සඳහන් කරන බව තමයි මේ වාර්තාවේ සඳහන් කොට තිබෙන්නේ. කෙසේ වෙතත් දැන් ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ඒ අයට හිමි ආරක්ෂක විධිවිධාන ඉවත් කරාවේ. ඒ ඉවත් කළත් මේ විපක්ෂ නායක නැත්නම් හිටපු මේ නායක එක්සත් ජාතික පක්ෂයේ ඇතම තාමත් එතුමා ඉන්නවා මේ ඉවත් වෙනවා කියලා කිව්වට එතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එම නිශ්චිත තීරණයකට ඇවිල්ලා නැති බව තමයි මේ වාර්තාව සඳහන් කරලා තිබෙන්නේ. අපි උපුට ගන්නේ අද ලංකාදීපවත් පතේ වාර්තාවක් වශයෙන්. කෙසේ වෙතත් මේ ආරක්ෂක විධිවිධාන ඉවත් කිරීමත් එක්ක තමයි මේ අය බොහෝ දෙනෙකුට කිසියම් ආකාරයක මේ කාරණාව පිළිබඳව අවධානය යොමු වෙන්න තියෙන්නේ. මොකද මේ අපිට උනේ කියන කාරණාවන් ගැන. ඒ අතරෙම කරු ජයසූරිය මහත්මයා කරන ප්‍රකාශයක් ශක්තිමත් විපක්ෂයක් ඕනේ. මේ දේශීය පුවත්පතේ මුල් පිටුවේ වාර්තාවක්.
ඕ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වෙන නම් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයත් ශක්තිමත් විය යුතුයි කියන කාරණාව පිළිබඳව රටේ දියුණුවට ශක්තිමත් රජයක් වගේම විපක්ෂයක්ද අවශ්‍ය බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා දේශීය පුවත්පතට කියනවා. දැන් රටේ ශක්තිමත් ආණ්ඩුවක් තියෙනවා. ඒ නිසා විපක්ෂයත් ශක්තිමත් ලෙස ක්‍රියා කළ යුතුව තිබෙනවායි කියලායි එතුමා කියන්නේ. මහා බ්‍රිතාන්‍යයේ ප්‍රකට ක්‍රියාවලියක් අනුව ජාතියේ මොරබටයා ලෙස ක්‍රියා කිරීමේ වගකීම තිබෙන්නේ මේ විපක්ෂයට බවයි කියන්නේ. හැබැයි විපක්ෂයට ලැබිලා තියෙන ආසන ප්‍රමාණය දිහා බැලුවම එහෙම මොරබටයාගේ භූමිකාව නිරෝපණය කරන්න පුළුවන්ද කියන බරපතල ප්‍රශ්නය පැනනගිනවා. ඒ අතරේම අලුත් ඇමතිලා දූෂණ කළොත් අපේ සටනට සූදානම්. සුනිල් හඳුන්නෙත් එහෙම කියනවා ගයන් ගාල්ලගේ වාර්තාව. දූෂණ විරෝධී අරගලය තීරණය කළ යුත්තේ අලුත් ආණ්ඩුවේ අලුත් ඇමතිවරුන් බවත් ඔවුන් දූෂණයේ ආරම්භ කළොත් එදින සිට දූෂණ විරෝධී අරගලයට නායකත්වය දීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කරන ප්‍රකාශය තමයි අපි ඔපට ගන්නේ අද දේශීය පුවත්පතේ වාර්තාවක් විදිහට. එදානම් ඒ සටන ඔහු කළේ පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉඳලා. නමුත් දැන් පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉඳලා ඒ සටන කරන්න ඉඩක් නැහැ. පාර්ලිමේන්තුවෙන් එළියේ ඉඳලා තමයි ඒ සටන කරන්න වෙන්නේ. පාර්ලිමේන්තු භූමිකාවට ඔහුට ඉඩක් දුන්නේ නැහැ මෙවර මාතර දිස්ත්‍රික්කයේ ජනතාව. ඒ අතරේම එක ප්‍රසාද ආසනයක්, එක ජාතික ලැයිස්තු ආසනයක් ලබාගත්ත එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජනබල ජාතික ලැයිස්තුව තාම ඒ ආසනය පුරව ගන්න බැරි වෙලා තියෙනවා. දිවයිනට යමු. එජාප සහ අපේ ජනබල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර තවදුරටත් ප්‍රමාදයි. මේ රනිල් ධර්මසේනගේ වාර්තාව එක්සත් ජාතික පක්ෂයත් අපේ ජනබල පක්ෂයත් සිය පක්ෂවට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක පිරවීම සඳහා කරනු ලැබූ කල්ලිල්ලීමට මැතිවරණ කොමිසම අවසරයක් ලබා දීලා තිබෙනවායි කියලායි කියන්නේ. එනිසා බොහෝ දුරට මේ එළඹෙන 20 වෙනිදා පාර්ලිමේන්තු රැස්වන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයාත් ඒ වගේම අපි දන්නේ අපේ ජනබල පක්ෂයේ හිමි නමක්ද ගිහියෙක්ද කියලා හිමිවරුන් තිදෙනෙක් අතරනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේ අය අතුරින් මේ දෙදෙනා පාර්ලිමේන්තුවේ අසුනක වාඩි වෙයිද නැද්ද කියන කාරණාව තවමත් අවිනිශ්චිතයි. 14 වෙනිදා තමයි මේ ගැසට් කරන්න නියමිතව තිබුණ ජාතික ලැයිස්තු. අපි යමු මෞබින් පුවත්පතේ ප්‍රවෘත්තියකට. අපේ ජනබලයේ මන්ත්‍රී ලේකම් හිමි නීතිපති මැතිවරණ කොමිසමට තහවුරු කරයි මේ හංසිනානායකකාරගේ වාර්තාව. දැන් කවුද අපේ ජනබල පක්ෂයේ ලේකම්වරයක් මේ ලේකම්වරයා පත් කරනවද එහෙම නැත්නම් අලුත් මේ ලේකම්වරයාද කියන ප්‍රශ්නය තියෙනවා. අපේ ජනබල පක්ෂයේ ලේකම් ලෙස වරම් ලබා ඇති පුද්ගලයා හා ඉදිරිපත් කරලා තියෙන අනෙකුත් සාක්ෂි අනුව මැතිවරණ කොමිසමෙන් පක්ෂයේ ලේකම් වශයෙන් සලකන පුද්ගලයාගේ නාම යෝජනා බාර ගන්නා ලෙස නීතිපතිවරයා මැතිවරණ කොමිසම අරිස්වරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවායි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අගෝස්තු මාසයේ 7 වෙනිදා විමලතිස්ස ස්වාමින් වහන්සේ වේදිනිගම් විමලතිස්ස ස්වාමින් වහන්සේ පක්ෂයේ ලේකම්වරයා විදිහට ලිපියක් ලියනවා. මම තමයි මේ පාර්ලිමේන්තුවට යන්නේ කියලා එදිනම තවත් ලිපියක් ලියනවා. නෑ, උන්වහන්සේ නෙමෙයි, උන්වහන්සේ ඉවත් කරලා තියෙන්නේ මමයි යන්නේ කියලා පාර්ලිමේන්තුවට අලුත් ලේකම්වරයයි කියලා. ඉතින් ඒ නිසා දැන් හරිම පැහැදිලි නීති මේ තර්කය, කිසිම ගැටලුවක් නෑ. නීතිපතිවරයා කියලා තියෙන්නේ මැතිවරණ කොමිසම පිළිගන්නේ කවුද ලේකම්, කාගේ ලිපියද පිළිගන්නේ, ඒ අනුව ක්‍රියාත්මක වෙන්න කියන කාරණාව. කෙසේ වෙතත් දැනට අතුරුදහන් වෙලා ඉන්න මේ අපේ ජනබල පක්ෂයේ වේදිනිගම් විමල්තිස්ස ස්වාමින් වහන්සේ හමු වෙනවා හිරුට. හිරු සමග පවත්වන හාට් ටෝක් විශේෂාංගයට දැන් යමු. ඔබ වහන්සේ රතන හාමුදුරුවන්ගේ ගෝලයෙක්ද නැත්නම් ඥානසාර හාමුදුරුවන්ගේ ගෝලයෙක්ද? දේශපාලනික වශයෙන් අතුරුලේ රතන හාමුදුරුවෝ මගේ ගුරුවරයෙක් වගේ. ඔබ වහන්සේ කොහොමද මේ පක්ෂයේ ලේකම් ධුරයට එකපාරට වැටෙන්නේ? පක්ෂයක් ව්‍යාපදිංචි කරගන්න හැකියාවක් තිබුණේ නැහැ මේ වෙලාවේ. එනිසා තමයි හදිස්සියෙන් අපට මේ වගේ අපේ ජනබල පක්ෂය අපට තෝරලා ගන්න උනේ. ඡායාරූපවල නම් දැක්ක ඔබ වහන්සේ රැවුල වවලා එතකොට කොණ්ඩෙත් තියෙන. මොකද මේ කොරෝනා ව්‍යසනයේ වෙලාවේ වගේ මම භාවනා කරන අවස්ථාවන් වල සතියක් දෙකක් විතර කාලයක් ඒ රැවුල කොණ්ඩේ හිටපු ඡායාරූපයක් තමයි අරන් තියෙන්නේ. දැන් කවද්ද එළියට එන්නේ? ඒක නම් තාම කියන්න බෑ. මෙහෙම සැඟවිලා ඉන්න ඕනද භික්ෂුවක? මම අපේ ජනබල පක්ෂයේ ලේකම් හාමුදුරුවෝ ලෙස මට පැවරිචි වගකීමක් තියෙනවා. ඒ වගකීම පවරෙන්න බැහැ මෙතනදී. මට තේරෙනවා මේ මන්ත්‍රී ධුරේ කවුරු හරි විකුණන්න හදනවා කියන්නේ. මේ ජාතික ලැයිස්තුවෙන් හෝ වෙනත් ඡන්දිල්ල නැති කෙනෙක්ගේ නමක් යෝජනා කරන්න බෑ මුල් අදියරේ. ඒ නිසා තමයි ඥානසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තුවට යවන්න ක්‍රමයක් ලෙස තමයි මම පාර්ලිමේන්තුවට පත් වෙන්න තීරණය කළේ. ජාතික ලයිස්ට් පළවෙනි නම දෙන්නේ ගලබොඩත් ඥානසාර හාමුදුරන්ගේ ඒ සංවිධානයේ
මේ විතරම් දෙන්නේ නන්දහාමුදුරුවන්ගේ නම. ඉතින් ඔබ වහන්සේට තිබ්බනේ උන්වහන්සේගේ නම යෝජනා කරන්න. නන්දහරු ගියා කියලා නන්දහරු අයින් වුණ නැත්තම් මොකද කරන්නේ? ඔබ වහන්සේ අයින් වෙයි කියලා කොහොම සාකච්ඡා කරන්නේ? මම පක්ෂේ ලේකම්වරයා ලෙස සංදිල්ලන් ඔක්කොම පරිසරය හැදුවා නම්, එයි මම අවුරුදු 20ක් මේ ජාතික ව්‍යාපාර තුල හිටියා නම් මම විශ්වාස කරනවා. ඥානසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තුවට යවන්න ඕන නම් සංගවිලායක කරන්න ඕනේ නෑනේ. චන්දකලාවගේ කරන්න පුළුවන්. මම සංගව නොවුනොත් මම හිතන්නේ මගේ ජීවිතය ඉවරයි මේ වෙද්දි. ගැටලුව තියෙන්නේ උන්වහන්සේලා දෙදෙනා අතර අරුබුදේ විසඳ ගන්න. ඥානසාර හාමුදුරුවෝ සහ රතන හාමුදුරුවෝ. ඔබ වහන්සේ රතන හාමුදුරුවෝ අතර ගිවිසුමක් තිබ්බ නේද? හැම දෙනාට එක්කම විවිධ ගිවිසුම් තියෙනවා. මොකද්ද රතන හාමුදුරුවෝ අතර තිබ්බ ගිවිසුම? උන්වහන්සේගේ අවසරේ නැතුව කාටවත් දෙන්න බෑ. ඒක තමයි එකම දාල. උන්වහන්සේගේ කැමැත්ත නැති නිසා තමයි දැන් ඥානසාරහාට පත් කිරීම සම්බන්ධ අරුබුදේ ඇවිස්සලා තියෙන්නේ. මම යෝජනා කරන්නේ තත්වසෙම දෙදෙනා එකතු වෙලා අවුරුදු දෙකෙන් දෙකට මේක බෙදාගෙන මේ කටයුත්ත කරන්න කියලා. මිනිස්සු අහන දේ තමයි මොකද්ද මේ කියන පෙරේතකම මේ මන්ත්‍රී ධූරයකට. භික්ෂුන් වහන්සේලා මහාන වෙන්නේ මේ මේවා මුල් කරගෙන මේ මන්ත්‍රී ධූර පස්සේ යන්නද කියලා. මට මන්ත්‍රී ධූරේ ලබාගෙන ගන්න මොකක්වත්ම නැහැ. හැබැයි මේ සමාජයේ සමස්ත සංඝ සමාජයේම යන දිශාව පිළිබඳව නම් අර්ථකථනයක් තියෙනවා. ඒ කාලෙත් අපි ජාතික ව්‍යාපාර සමය විශ්වාස කරගෙන ගියා. ඒ වෙලාවන් වල අපිට සමහර අවස්ථාන් වල වැරදුනා. හැබැයි මම එතකොට මට ලොකු බලතල තිබුණේ නැහැ. අද මට යම් කිසි බලයක් තිබෙනවා නිෂේධ බලයක්. ලේකම්වරයෙක් ලෙස. ඒ නිසා මේ වෙලාවේ ජාතික සන්නහ කාඩ පාව දෙන්නේ. ජාතික ව්‍යාපාරයේද මොන ව්‍යාපාරයේද කියන නම් අපි දන්නේ නැහැ. අපේ හාමුදුරනේ ඔය හාමුදුරුවෝ තුන් නම් එකට මේස් එක වාඩි වෙලා සම්මුතියෙන් මේ නිදහසේ සහජීවනයේ සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ විසඳගත්තොත් හොඳයි. බෞද්ධ ජනතාව බෞද්ධ ශාසනය බුදුදහමට ලැජ්ජා කරන්නේ නැතු. ඒ නිසා තවදුරටත් මේක ඇදෙනවා කියලා කියන්නේ අපි තවදුරටත් අපහසුතාවයට පත් වෙන එක. ඒ නිසා එහෙම සංවිධානයක් ඇති කරගන්න එක වටමේසයක වාඩිලා කතා කරන්න බැරි නම් මොන ජාතික ව්‍යාපාරද නේද? හොඳයි, අපි සූදානම් තවත් වார்த்தාවකට එන්න. කිසිම ඡන්දයකට මීට පස්සේ මම නැහැ මේ ඥානසාර ස්වාමින් වහන්සේ කියන්නේ. දේශීය පුවත්පතේ මේ වார்த்தාවකට අපි එන්නේ මේ ඉදිරියේදී පැවැත්වෙන කිසිදු මැතිවරණයකට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් Taman වෙත නොමැති බව බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ කියනවා. එම උනත් සිංහල බෞද්ධ දර්ශනයට හිත ඇති දේශපාලන ව්‍යාපාරයක නිරතවන ඕනෑම අයෙක්ට තමන්ගේ සහාය ලබා දෙමින් සූදානම් කියලා සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය සම්බන්ධ අර්බුදය දුර ගියා වැඩි. ඒකයි අපේ අදහස. මීට වඩා කලින් මේක විසඳ ගන්න තිබුණා. ඒක ඇත්ත කියන්නට අවශ්‍යයි. ස්වාමීන් වහන්සේලා උනත් උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා මත බෞද්ධ ජනතාව හැඳුනත් අපිටත් කියන්න දෙයක් තියෙන උන්වහන්සේලාට මේක දුර ගෙනිච්ච වැඩි කියන එක. හොඳයි, අපි විරාමයක් අරගෙන යමු. තවත් ප්‍රවෘත්තීන් කීපයකට අවධානය යොමු කරමු. එමු මෞබිම පුවත්පතට. එක්සත් ජාතික පක්ෂ නායක අර්බුදය ඔඩුදුවයි. රුවන්තනතුල් ගස්පිටිය සහ උපතිස්ස පෙරේරාගේ වාර්තාව. ජාතික ලැයිස්තු මන්ත්‍රී තේරීමත් ඇනහිටි වජිර ඕනම කියයි. මාරපනත් වජිරගේ පැත්තේ. නවීන් මාමණ්ඩිවම ඉල්ලයි. මේ විදිහටයි අද මවබිම් පුවත්පත වාර්තා කරන්නේ. මේ මැතිවරණ පරාජයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය තමන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කැඳවනවා. පුද්ගලයෝ 4 දෙනෙක් නම් කරනවා නායකත්වයේ සඳහා. ඊට පස්සේ තව දිනස් දෙකකට පස්සේ තව 4 දෙනෙක් නම් කරනවා. ඊට පස්සේ පළමු රැස්වීමෙන් පස්සේ අකිල විරාජ් කාර්යවස මෙලෙට ඇවිල්ලා කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා සමුගන්න සූදානම් පක්ෂයේ නායකත්වය අත්හරිනවා කියලා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පැත්තෙන් කියනවා මම එහෙම එකක් කිව්වේ නැහැ. මම කිව්වේ මේ තරුණ නායකත්වයකට බාර දෙන්න ඕන කියලා. මම ඒ මතේ එදා ඉඳලම හිටියා කියලා. ඊට පස්සේ මේ ප්‍රශ්නේ හරියන්නේ නැත්නම් අන්තර්කාලීන නායකයෙක් කරලියට එනවා කරුජයසූරිය මහත්මයා. ඊට පස්සේ මේ කරුජයසූරිය මහත්මයා ගෙදර ගිහිල්ලා රවි කරුණායක දයාගමගේ පිරිසක් කතාත් කරනවා. ඊට පස්සේ නවීන් දසානායක මහත්මයා තමන්ගේ මාමණ්ඩිය බෑන විදියට කියන හොඳයි කියලා වජිර අභිවර්ධන මේකට විරුද්ධව ඉන්නවා. ඉතින් මේ தත්ත්වය තමයි දැනට පවතින தත්ත්වය. ඉතින් ඒ නිසා කිසිම නිශ්චිත අදහසක් එක්සත් ජාතික පක්ෂය ඇතුලේ නැහැ. නායකත්වයේ පිළිබඳවත් නැහැ. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ පිළිබඳවත් නැහැ. ඒ අතරේ දිවයින වාර්තා කරන කාරණාව බලමු. එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරු වෙනස් වෙයි. නව නායක රුවන්, උත්තරීතර නායක රනිල්. මේ මනෝජ් අබේදීරගේ වාර්තාව. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පක්ෂයේ තරුණ නායකයෙක් වෙත පවරා දෙන්න පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කරනවා. එයාගේම මේ සම්බන්ධයෙන් රුවන් විජේවර්ධන සහ නවීන් දිසානායක අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා. නවීන් දිසානායක මෙහිදී ප්‍රකාශ කළ තියෙනවා රුවන් විජේවර්ධන ඒ සඳහා ඉදිරිපත් වෙනවා නම් මගේ කිසි ගැටලුවක් නැහැ, මම සහාය දෙනවා. එමෙ නැත්තම් මම ඉදිරිපත් වෙනවා, මට ඔබේ සහාය ලබා දෙන්න කියන කාරණාව ගැන දෙන්න අතර සාකච්ඡාවක් තිබුණායි කියලා කියන්නේ. කෙසේ වෙතත් ඊයේ දවසේ පළාත් පාලන නියෝජිතයෝ හමු වෙනවා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී
අධිකාරී මණ්ඩලයේ සහ විශේෂම එක්සත් පක්ෂ නායකත්වය ඇතුළු පිරිස උන් මේ සිරිකොත එළිය දැක්ව අදහස් පොඩ්ඩක් බලමු අපි හිරු ප්‍රවෘත්ති වාර්තා කරපු ආකාරය. ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ මගේ නමත් සාකච්ඡා වෙන හින්දා පහුගිය මැතිවරණවලදී ජාතික ලයිස්තුව සහ ජනතාවගේ අපේක්ෂාවන් ජාතික ලයිස්තු තුළින් ඉටු වෙනවාද කියන එක ගැන සමාජ සංවාදයක් ඇති විය යුතුමයි. මගේ පළවෙනි තර්කය කියලා තියෙන සිංහල බෞද්ධ ඡන්ද අපට වැටලා නැහැ. සජිත් මහත්තයා පිළිතුරු වැටලත් නැහැ. ඒ නිසා මේ සිංහල බෞද්ධ ඡන්ද ගන්න පුළුවන් එකම මනුස්සයා කරුණා. දකුණු පළාතෙන් අපිට නායකයෙක් තෝර ගන්න ඕන වජිරාපරාදන සුසු කියලා මම යෝජනා කරනවා. දැනට වැඩි දෙනෙක්ගේ බෞද්ධ වැඩ අතහැර පින් වැඩවලේදීම් පමණයි මේ කාලේ කරන්නේ. අනිවාර්යයෙන්ම නායකත්වය අරගෙන මේ පක්ෂය හදන්නට මම සූදානම්. එතන ඉන්නවනේ කීප දෙනෙක් බලාපොරොත්තු වෙන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගෙනුත් අදහස් ටික අරගෙන හරි තීරණයක් ගන්නට වෙනවා. ඔයාලා දැන් මේ හැමදාම සිරිගොත කිට්ටු ළඟට ඉන්න අපරාද. දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා මේකයි. ඔයගොල්ලන්ට අපිට ප්‍රශ්නයක් නැහැ නේද? දැන් කොහොමද නායකත්වයේ ප්‍රශ්නයක්? නෑ ඉගෙන කලබල වෙන්න එපා. ඒක පක්ෂයේ ඒකමතික අපි තීන්දුවකට අවිලා ක්‍රියා කරනවා. නායකත්වයේ ඔබතුමත් ඉන්නවද? මං ඉදිරිපත් වෙලා කියලා තියෙනවනේ මට අවස්ථාවක් දෙන්න කියලා වැඩ කරගෙන යනවා. කවුද ඔබතුමාට අකමැති? කවුරුත් අකමැතිත් නෑ කවුරුත් කැමතිත් නෑ කලබල නැතුව ඉන්න. මහත්තයා තවදුරටත් නායකත්වයේ රැඳී සිටිනවා කියලා තමයි කියන්නේ. නෑ නෑ කවුරු හරි අලුත් නායකයෙක් තෝරගන්නකම් නායකතුමා රැඳී සිටින්න ඕනේ. නායකයෙක් නැතුව පක්ෂයක් ගේන්න බෑනේ. මාසකටද පුළුවන් ඔබතුමාට ඔක් කරන්න මොකද? පුළුවන් පුළුවන් පුළුවන්. දැන් ඉදින් මහ ලොකු වැඩක් නෑ නිකන් ඉන්නේ. නිකන් ඉන්නේ නායකතුමා තමයි ඉන්නේ. මේ ජාතික ලයිස්තුවට කී දෙනෙක් පොරගනවද? ඔබතුමාට කියන්න නිකම් ඔයා ඔයා හැම පැක්ෂේ බව තීරණ ඇති 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 ඔමාරි මේ කර ඌවා වගේ රණලි වික්‍රමසිංහ මහත්තයගේ මේකක්ද කියන්නත් බෑ. කොහොමදත් ඉතින් පක්ෂයේ නායකත්වය වෙන වෙනස් වෙන පාටක් නෑ. කොමාරි තව දවස් කීපකින් කියයි පක්ෂයට අලුත් නායකයෙක් ඉන්න මං ඊයේත් කිව්වේ එකයි. ඒ තමයි රණලි වික්‍රමසිංහ කියලා. ඒක තමයි වෙන්නේ. හරි අපි මොබෙන් පුවත්පතේමු. අත දිග හැර ආණ්ඩුවක් පත් කරත් ජනතාවට කහ ටිකවත් නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයා එහෙමයි කියන්නේ රුවන්ත නතුල්ගස්පිටියගේ වාර්තාව. සජිත් ප්‍රේමදාස මහත්මයා එල්ල කරන මේ චෝදනාව ජනතාව අත දිග හැර තම ජනවරම ප්‍රකාශ කර ආණ්ඩුව බලයට පත් කරද්දී කහ ටිකවත් ගන්න බැරි තරමට ජනතාව අද පීඩාවට පත් වෙති නිසා බොරු සංදර්ශන නවත්වා ජනතාවට සහන සැලසිය යුතු බව තමයි සමග ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ. ඒ නිසා ජනතාව තබපු විශ්වාසයට ගරු කරමින් වහාම සහන සලසන්නේයි තමා ඉල්ලීමක් කරන බව තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ මේ ප්‍රකාශය සඳහන් වෙන්නේ. සජිත් මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රීකමක් නොදීම හෙලා දකින්නවා. නසීර් අහමඩ් මෙහෙම කියන්නේ නැගෙනහිර පළාතේ හිටපු මහා ඇමතිවරයාගේ ප්‍රකාශය අපි මෞබින් පුවත්පතෙන් උපුට ගන්නෙ. ඔහුගේ ප්‍රකාශය අන්තර්ගතය මේ මුස්ලිම් කොංග්‍රසයට ඇයි මෙවැනි තත්ත්වයක් ඇති කළේ කියන කාරණාව පිළිබඳව තමයි ඔහු මේ චෝදනාවක් වශයෙන් එල්ල කොට තිබෙන්නේ. ඒ නිසා මේ සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා නොදීමට ගත් තීරණය දැඩි ලෙස හෙලා දකිමින් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක එවැගේම නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන ඇමති නසීර් අහමඩ් මහතා නිවේදනය නිකුත් කරලා තිබෙනවා. ඒ නිසා වෙනදාට වඩා මුස්ලිම් සහ දෙමළ ඡන්දවලින් තමයි සමග ජන බලවේගයේ බලයට පත් වෙලා තියෙන්නේ. ඔවුන්ගේ ඡන්දවලින් 40%ක් ඉක්ම වූ ප්‍රමාණයක් ලබාගෙන තියෙන්නේ ඒ අය. ඒකේ මුස්ලිම් ජනතාව වාසය කරන ප්‍රදේශවල ජනතාව ඡන්දය භාවිතා කරලා තිනවා සමග ජන බලවේගයට. නිසා ඒ අය නොසලකා හැරීමක් තමයි මේ සිද්ධ කරලා තියෙන්නේ කියලා මේ සඳහන් කරලා තියෙන. අඩුගානේ මුස්ලිම් කොංග්‍රසයට එක ජාතික ලැයිස්තුවෙන් ආශ්‍රණයක්වත් දෙන්න තිබුණා කියලා. මේ නව කෘෂිකර්ම ඇමතිවරයා මහින්දානන්ද අලුත්ගමගේ කෘෂි ආයෝජකයන්ට මහින්දානන්දගෙන් කොළ එළියක්. මේ බන්දුල අලහකෝන්ගේ වාර්තාව. නව කෘෂිකර්ම ඇමතිවරයා කියන්නේ කෘෂි සහන ලබා දීමේ අවශ්‍යතාවය මෙරට කෘෂි කර්මාන්තයට එන ආයෝජකයන්ට රජයෙන් විශේෂ බදු සහන වැඩපිළිවෙලක් ලබා දිය යුතු බව සඳහන් කරන්නේ. ඒ කෘෂිකර්ම ඇමතිවරයා කෘෂිකර්මය පිළිබඳව දක්වන අදහස, ඒ වගේම ඖෂධ පිළිබඳව බලමු. චන්න ජයසුමන ඖෂධ පෙරළියකට සැරසෙයි.
මේ ජේටි ද සිල්වාගේ වාර්තාව මොකක්ද මේ කරන්න හදන වික්‍රමය ඖෂධ මිල අඩු කරන නියාවෙන් කරගෙන ගිය ඖෂධ ජාවාරම නතරකොට මෙරටට අවශ්‍ය ඖෂධ 50%ක් මෙරට දීම නිෂ්පාදනයට පියවර ගන්නා බව තමයි ඔහු සඳහන් කොට තිබෙන්නේ ඖෂධ කියන්නේ ආයුධ වගේම ඖෂධ වෙළඳාම කියන්නේ මාෆියාවක් ඒක අපි කවුරුත් දන්න දෙයක් ඒ අතරේම අපි මේ කාරණාව ඊයේත් කතා කළා කොළඹ පාසල් දලුවන් ඉලක්ක කළ මත් ඉන්හේලරයක් මේ චාමර අමරසූරියගේ වාර්තාවක් වශයෙන් මේ උපුට ගන්නේ කොළඹ ප්‍රදේශයේ පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් නවතම ස්ප්‍රේ ඉන්හේලරයක් හඳුන්වා දී තිබෙන බව තමයි සඳහන් කරන්නේ රුපියල් 15,000ක් විතර වෙන බව සඳහන් කරනවා ඉන්හේලරයක් කවුරුත් දැක්කම සැක් කරන්නෙත් නැහැ ඕන දෙයක් මේ පාවිච්චි කරන්න පුළුවන් අර ශ්වසන ආබාධ සඳහා මේව ගන්නෙ අන්න ඒ වගේ තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ මේ වාර්තාවේ සඳහන් වෙලා තියෙන නිසා විකල්ප ක්‍රම වලට යන මේ මොළ වැදගත් දේවල් වලට භාවිතා කරා නන්නේ කියලා හිතන මෞබිම පුවත්පතේ තවත් වාර්තාවක් උපාධි දහරෙන් අඩු ආදායම් ලාභීන් 150,000කට සැප්තැම්බර් 2 සිට රැකියා ලැයිස්තුව අද සිට ජනපති වෙබ් අඩවියේ මේ පහන් විජේසේකරගේ මෞබිම පුවත්පතේ වාර්තාව මේ රැකියා ලබා දීම ඇනහිට තිබුණා යැනහිට තිබුණේ මැතිවරණය පැවැත්වීම නිසා මැතිවරණ කාල පරිච්ඡේදයේ රැකියා දෙන්න බැහැ මහා මැතිවරණ නිසා නතර කෙරෙනු උපාධි දහරෙන් 50,000ක් දෙනාට රැකියා ලබා දීම නොපමාව ක්‍රියාත්මක කරමින් පත්වීම් ලාභීන් සැප්තැම්බර් 2 තමන්ට ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත වාර්තා කරන්නට අවශ්‍යයි පත්වීම් ලාභීන් ඒ යමෙක්ට පත්වීමක් ලැබිලා නැත්නම් ජනාධිපති කාර්යාලයට මේ පිළිබඳව දැනුවත් කරන්න පුළුවන් මට මගේ පත්වීම ලැබුණේ නැහැ මොකද්ද දැන් මම කළ යුත්තේ කියන කාරණාව පිළිබඳව දිවයින පුවත්පතට යමු. නිල ඇඳුමට මුවාවි ජාවාරම් කරන පොලිස් නිලධාරීන් අල්ලන මෙහෙයුමක්. හේමන්ත රන්දුනුගේ වාර්තාව. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රාජකාරී කරන ඇතැම් පොලිස් නිලධාරීන් රාජකාරී වේලාවෙන් පස්සේ තමන්ගේ නිල ඇඳුමින් සැරසී ගිහිල්ලා විවිධ ජාවාරම් සහ නීති විරෝධී ක්‍රියාවන්වල නිරත වෙමින් මුදල් උපයන බවට තොරතුරු රැසක් ලැබිලා තිබෙනවා. මේ කනිෂ්ඨ නිලධාරීන් මේ පොඩි නිලධාරීන් තමයි මේක කරනවා කියලා කියන්නේ. නැතු ලොකු අයට මේව කරන්න බැහැනේ. පොලිසියින් ඒ අය ත්‍රිරෝද රථයක් තියාගෙන පොලිසියේ මේ ඇඳුම් පත භාවිතා කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ නේ. බයස් එකක් නැහැ. මද්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනවා, පැන් ප්‍රවාහනය කරනවා, කාසිප ප්‍රවාහනය කරනවා, ගණිකාවන් ප්‍රවාහනය කරනවා. මේ තත්ත්වයන් ගැන දැන් ඔන්න පොලිස් දෙපාර්තමේන්තුව දැඩි අවධානයෙන් සෙට්නවයි කියලා සඳහන්ලා තිබෙනවා. ඒ අතරේම ඔබ අවධානයෙන් ඉන්න කැස්ස සෙම රෝගීහු වැඩි වෙති ඒමන්ති මාරමේගේ වාර්තාව. මේ දිනවල කැස්ස සහ සෙම රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් තිබෙනවලු. මේ දිනවල රජයේ රෝහල් හා ආයුර්වේද රෝහල්වල සායනවලට පැමිණෙන සෙම ප්‍රතිශ්‍යාව හා කැස්ස වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව තමයි බටහිර හා ආයුර්වේද වෛද්‍යවරු පවසන්නේ. මේ දිනවල දිනපතාම රෝගීන් දහස් ගණනක් පැමිණෙන බව කියන නමුත් වසංගත රෝග විද්‍යාංශය නම් කියන්නේ අපිට මෙහෙම වාර්තා වීමක් වෙලා නැහැ කියන එක. මේ දිනවල පවතින කාලගුණය නිසා කියලා කියනවා. මේ වාර්තාවේ තියෙන විදිහට නම් මේ කාලගුණයේ මේ අහපත් වීමකුත් නැහැ නේ මේ දවස්වල. අපි තවත් වාර්තාවකට යමු. පාස්කු ප්‍රහාර කොමිසම් වාර්තාව කල්යයි. එරික් ගාමිණී ජනප්‍රියගේ වාර්තාව. පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව කිසියම් ආකාරයක තවත් කාලයක් යට වෙන්න පුළුවන් කියලා කියනවා. සැප්තැම්බර් මාසයේ 20 දින ලබා දෙන නියමිතව තිබුණා. නමුත් කොවිඩ් වසංගතයේ හමුවේ කොවිඩ් කොමිසමේ කටයුතු ඇනහිටියා. ඒ වගේම විශාල සාක්ෂිකරුවන් ප්‍රමාණයකින් සාක්ෂි ලබා ගන්න නියමිතව තිබෙනවා. ඒ වගේම හිටපු අග්‍රාමාත්‍ය රණ වික්‍රමසිංහ, සාගර රත්නායක, හිටපු පොලිසිය බහර ඇමතිවරයා, ඒ වගේම රුවන් විජේවර්ධන යන අය ඉදිරි සතියේදී මේ සාක්ෂි ලබා දීම නියමිතව තිබෙනවා. මේ පාස්කු ප්‍රහාර කොමිසම හමුවේ නිසා තව නිශ්චිත දිනයක් නැහැ. වාර්තාව කවදද නිකුත් කරන්නේ කියන කාරණාව පිළිබඳව. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳව දැන් අපි සූදානම් දේශපාලන පරිගණීම් පිළිබඳ කොමිසමේදී දැඩිව මේ කතා වෙච්ච කාරණාවක් තමයි අර යාපනයේ මතකනේ විද්‍යාඝාතනයේ හා සම්බන්ධ සිදුවීම. මේ සිදුවීමේදී සාක්ෂි වසන් කිරීම, සාක්ෂි වෙනස් කිරීම කියන කාරණාවන් ගැන බරපතල ලෙස කතා කළා. මේ කොමිසම හමුවට මේ ඉදිරිපත් කළා දැන් අත්අඩංගුවේ පසුවන ශානි අබේසේකරත්. දැන් මේ කොමිසම හමුවට ආපු නීතිඥවරේ මොකද්ද ඇත්තටම මේ සිද්ධියේදී සිදු වුණේ? මොනවද මේ අය අයිතු ලෙස බලය භාවිතා කරමින් කළේ කියන කාරණාව ගැන අදහස් දැක්වුවා. බලමු හිරු ප්‍රවෘත්ති වාර්තාව. මේ වන විට අනාවරණය වෙලා තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන ඒඩ්‍රියන් නිශාන්ත ද සිල්වා, බීඑස් තිසේරා, මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්න ශානි අබේසේකර වගේ නිලධාරීන් වැරදි විදියට සාක්ෂි හදලා නිවැරදි පුද්ගලයන්ගේ නම් ආදේශ කරලා ඒ අය සම්බන්ධව ක්‍රියාත්මක වෙලා තියෙන බව. ඒ වගේ පසුගිය දවස්වල නඩු ගණනාවකදීම අනාවරණය වුණා මේ රටේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නමත් වැරදි විදියට ආදේශ කරන්න කියලා යම් සාක්ෂිකාරයන්ට බලපෑම් කරපු බව. ඒ වගේම රංජන
ඒඩ්‍රියන් රාමනායක සහ ඒඩ්‍රියන් නිශාන්තද සිල්වා කියන පුද්ගලයා පවත්වලා තියෙන දුරකථන සංවාදවලදී ඉතා පැහැදිලිව කියලා තියෙනවා ඔහු විසින් විමර්ශනය කරපු නඩුවල ෆයිල් සියල්ල රංජන් රාමනායකට එවන්නම් කියලා. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා පසුගිය කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කරන ලැබූ මේ වගේ තීරණාත්මක නඩු බොහොමයක් රංජන් රාමනායක ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ඒ කණ්ඩායමේ අධීක්ෂණය මත සිදු වූ බව. ඒ වගේම සාක්ෂි මගින් අනාවරණය වෙනවා ඉතාම වැරදි සහගත ලෙස ද්වේෂ සහගත ලෙස සාක්ෂි ගොතා ඇති බව. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේ විදිහට සාක්ෂි හැදුවා කියලා අනාවරණය වෙලා තියෙන නඩුවලදී. ඒ වගේම රංජන් රාමනායක ගාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යවනු ලැබූ නඩු ගොනු සියල්ල නැවත ගෙන්වාගෙන නැවත විමර්ශනයක් කරලා සාධාරණීකරණය කරන්න කියලා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් මා ඉල්ලා සිටිනවා. මේ විදිහට යම් නිලධාරියෙක් ද්වේෂ සහගතව කටයුතු කරලා බොරු සාක්ෂි හදන්නට කටයුතු කරලා තියෙනවා කියලා අනාවරණය වුණාම දැනට තියෙන නීති රීති ප්‍රමාණවත් නැත්නම් විශේෂ නීති සම්මත කරලා හරි ඒ අය සම්බන්ධව දඬුවම් දෙන්න. ඒ වගේම ගරු නීතිපතිතුමාගෙනුත් මා ඉල්ලා සිටිනවා නඩු හදලා නිර්දෝෂී පුද්ගලයන්ට විරුද්ධව අධිචෝදනා නගලා තියෙනවා කියලා අනාවරණය වෙලා තියෙන මේ තත්ත්වය තුළ ඒ නඩු පිළිබඳව නැවත විමර්ශනයක් කරලා අසාධාරණ ඉලක්ක වෙච්ච අයට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා. ඔව් ඇත්තටම අසාධාරණයක් වෙච්ච අයට සාධාරණයක් අවශ්‍ය කරන දැන් අපිට මෙතන ඉඳලා නඩු අහන්න බැහැනේ. අපි කොහොමද අරලේ ගහ මන්ත්‍රී ඉඳලා නඩු අහලා තියෙන්නේ? ඈ කවුද අත්අඩංගුවට ගන්න අය තීරණය කරන්නේ? ඇමතිවරු. එතකොට නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් කැඳවලා ඔහු වාඩි කරවලා එයාගෙන් ප්‍රශ්න කරන්නේ කොහේද? අරලේ ගහ මන්දිරේ. ඉතින් එහෙම නඩු අහන්න බැහැ. අධිකරණ පද්ධතියක් ශ්‍රී ලංකාවේ තියෙන්නේ. ඒකටනේ රංජන් රාමනායක කතා කරනවා මේ විනිශ්චයකාරවරුන්ට. අද හරිද? අද රිමාන්ඩ්ද? අද අත්අඩංගුවට ගන්න පුළුවන්ද? ප්‍රශ්න කරනවා. ඉතින් ලංකාවේ නීති පද්ධතියේ මෙහෙම කෙලෙසන්න ගියාම ජාත්‍යන්තර විශ්වාසයට මොකද වෙන්නේ? ඒ නිසා මේ පිළිබඳ මේ වාර්තා වෙච්ච සිද්ධියක් දෙකක් විතරයි. තව වාර්තා නොවුණු ඒවා. ඒ වගේ හොඳ දේවල් ඉස්සරහට වාර්තා වේවි. අපි ඉරිදා ලංකාදීප වාර්තාවකට එමු. රට වැසූ කාලයේත් ප්‍රවාහන දීමන ආරකින දයසිලි ලීනකේගේ වාර්තාව. කොරෝනා වසංග තත්ත්වය නිසා රට ලොක්ඩවුන් කර තිබුණු මාර්තු, අප්‍රේල් හා මැයි මාසවලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන තිබුණු බව වාර්තා වෙනවා. ප්‍රවාහන දීමනාව රුපියල් 50,000ක්, ඉන්ධන දීමනාව රුපියල් 16,000ක්, 19,000ක් අතර මුදලකුත් රජයේ විධායක සේවයේ නිලධාරීන්ට හිමි වෙනවා. අදාළ මාස 3ක කාලය ඇතුළත මේ මාසයකට දින 2ක් 3ක් විතර තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කර්ෆියුනේ ඇඳ නීතියනේ. ඉතින් ඒ අතරේ පොඩ්ඩක් හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න, මම කරපු වැඩේ හරිද කියන එක. එච්චරයි කියන්නේ. ඊට වඩා දෙයක් කියන්න ඕනේ. අපි සිළුමිණ පුවත්පතේ වාර්තාවකට එමු. සියලු රාජ්‍ය ආයතන රජයේ ගොඩනැගිලි වලට භක්ති ධර්ම ප්‍රේමෙන්ඩිස්ගේ වාර්තාව. පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශය සහ රාජ්‍ය ආයතන රජයේ ගොඩනැගිලිවල පවත්වාගෙන යෑමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දීලා තියෙනවා. මෙමගින් වසරකට රුපියල් කෝටි 10,000ක අධික මුදලක් ඉතිරි කරගන්න පුළුවන් කියලා තමයි සඳහන් කරන්නේ. තවත් ආයතන කීපයක් රාජ්‍ය ආයතන කීපයක් පෞද්ගලික අංශයේ මේ ගොඩනැගිලි වල තියෙනවා ලක්ෂ ගණන් මුදල් ගෙවලා. ඒ ගොඩක් වෙලාවට මේ වසර අවසන් වෙනකොට ඉවත් ඉවත් කරගන්න පුළුවන් වෙයි කියලා ඔබ දැක්කනේ. අර කෘෂිකාර අමාත්‍යාංශය අරගෙන ගිහලා තියෙන රාජකීය ගොඩනැගිලි ලක්ෂ කීයක් ගෙව්වද නේ නිරපරාදේ මේ මුදල් කෘෂිකාර අමාත්‍යාංශය ගොවිජන මන්දිරයේ අරහේ තියෙද්දි. ඒ නිසා ඒ වගේ දේවල් ඇති වෙන්න නම් ඉඩ තියන්න එපා. මොකද එහෙම නාස්ති කරන මුදලක් තියෙන කාලෙක නෙමෙයි අපි ඉන්නේ. අපේ ආර්ථිකයේ තියෙන අන්නේ වගේ කාලෙක නෙමෙයි. හරි, අපි සූදානම් නැවතත් විරාමයක් අරගෙන එන්න. කෝමාරිකා සමග දෑතට සුමුදු බබල් ඩිටර්ජන්ට් පවුඩර්. අපි තවත් ප්‍රවෘත්තිෙන් කීපයකට එමු. මෞබිම් පුවත්පතේ වාර්තාවකට එමු. දැන් 20 වෙනිදා නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිතයි. මැතිසැඹය ඇරඹෙන දා මන්ත්‍රී 4කට දිවුරුම් වරම් නොලැබෙන ලකුණු. මේ ජේටි දෙසිල්වාගේ වාර්තාව. එකක් ස්ථිරව කියන්න පුළුවන් වෙයි, අපේ ජනබල පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේස්තු මන්ත්‍රීවරුන් දෙදෙනා නම් වෙන එකක් නැහැයි කියලා. අනෙක් පැත්තෙන් දැනට බන්ධනාගාරගතව ඉන්න මරණ දඬුවම් හිමි වෙලා තියෙන ප්‍රේමලාල් ජයසේකර, ඒ වගේම බන්ධනාගාරගතව ඉන්න සිවිනේශතුරේ චන්ද්‍රකාන්ත නොහත් පිල්ලයන්, මේ අයටත් එදිනට දිරුම් දෙන්න බැරි වෙයි කියලා තමයි සඳහන් කරන්නේ. තාමත් නිශ්චිතව ඒ දෙදෙනා නම් මේ පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් අධිකරණය හරහා එමනි ආකාරයක නියෝගයක් ලැබිලා නැති නිසා. සාමාන්‍යයෙන් මේ ක්‍රිකට් මැච් එකක් හිම කාලේ වගේම මැතිවරණ කාලෙත් ඔට්ටු ඇල්ලීම සාමාන්‍ය දෙයක්. කෝටි ගණන් සල්ලි හොල්ලපු රත්නපුරේ චන්දෝට්ටු. අඹගහ යට, සුප්‍රසිද්ධ රත්නපුරේ අඹගහ යට අරයා
මේ මෙදා ඡන්ද ඔට්ටු වලින් කෝටි 6ක් පරාදලු. තවම ඔට්ටුවේ ගණන් බේරලත් නැහැලු. එහෙම කිව්වේ මෙදා ඡන්ද ඔට්ටු ගැන ලොකු උනන්දුවකින් කතා කරපු මැණික් ව්‍යාපාරිකයෙක්. අඹගහයට ව්‍යාපාරිකයෙක් කෝටි 6ක් පරාදයි. මෙදා ගජරාමයට සෙල්ලම ගියා කියලායි සඳහන් කරන්නේ ධර්මප්‍රිය ලියනාරච්චිගේ වාර්තාව. නිසා සමහර අය පරදිනවා, සමහර අය දිනනවා. ඒව එළියට කියන්නෙත් නැහැ. මාධ්‍යයට ඇවිල්ලා ඒ නිසා අපිට වාර්තා වෙන්නෙත් නැහැ. දැන් මැතිවන කොමිසමේ සභාපතිතුමා නොවැම්බර් මාසයේ තමයි විශ්‍රාම යන නියමිතව තියෙන මහින් දේශප්‍රිය මහත්මයා මේරිදා ලංකාදීපයේ පවත්වන සාකච්ඡාව නොවැම්බර් වල තමයි මට යන්න තියෙන්නේ. මහින්ද දේශප්‍රිය මහත්මයා එහෙමයි කියන්නේ. මේ සාකච්ඡාවේ තැන් දෙක තුනකට අපි යමු. මේ ඔබ සමාජ මාධ්‍ය ඇතුළේ ඉතාම ජනප්‍රිය චරිතයක්. පසුගිය ටිකේ ඇයි Facebook එකෙන් අයින් අයි අතුරුදහන් වෙලා හිටියේ? හරිම වදයක් නෙවුනේ. මගේ මිතුරු ඉන්න අයයි නැති අයයි හැම කෙනාම ඡන්දය ගැන මොකක් හරි දාදි මාව ටැග් කරන්න ගත්තා. ඒකට උත්තර දෙන්න මම පුරුදු වුණා. සමහර දවස්වල රෑ වෙනකම් මම සමහර පෝස්ට් වලට උත්තර ලියනවා. මේක මටම කරදරයක් වුණා. ගෙදර අයත් කිව්වා ටිකක් එකෙන් අයින් වෙලා ඉන්න කියලා. මේ පිළිසඳර ප්‍රියන්ත කොලි පිළිගෙන්. නමුත් ඒ මේ ඩීඇක්ටිවේට් කරපු Facebook account එක දැන් ආපහු ඇක්ටිවේට් කියලා තමයි මහින්ද දේශප්‍රිය මහත්මයා කියන්නේ. දැන් 20 වෙනිදා පාර්ලිමේන්තුවට යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන සැප මොනවාද? මැති ඇමතිවරුන්ට ලැබෙන සුර සැප මේ සුළුමින පුවත්පතේ හෙළිදරව්ව. හර්ෂ අසුගදාසගේ ලිපිය, මන්ත්‍රීවරයෙක්ට ලැබෙන විශ්‍රාම වැටුප, ඒ වගේම ඉන්ධන දීමනාව, පාර්ලිමේන්තුවට සහභාගී වෙනුවෙන් දිනකට ලැබෙන දීමනාව, ජංගම දුරකථන බිල්පත්, ඒ වගේම පෞද්ගලික කාර්ය මණ්ඩලය, පෞද්ගලික ලේකම්, මේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්, මහජන සම්බන්ධතා නිලධාරි, සහකාර ලේකම්, මාධ්‍ය ලිපිකරු, රියදුරු වශයෙන් 6 දෙනෙක් වගේ කාර්ය මණ්ඩලයක් ඇමතිවරයෙක්ට ලැබෙනවා. ඒ නිසා මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් වෙනවා කියන එක ඉතින් හොඳ ඉල්ලමක් තමයිනේ. එක පැත්තකින් ඒක නෙමෙච්චර මහන්සි වෙන්නේ. අපි සුවිශේෂී ලිපියකට එමු මව්බිම් පුවත්පතට. කෙටිම කලකින් ජාතික මැතිවරණ තුනකින් පොහොට්ටුව දිනවා ලාංකීය දේශපාලනයේ උඩු යටිකුරු කළ බැසිල්. 2005 ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ මෙන්ම බැසිල්ටද තීරණාත්මක වූයේය. ඒ වන විට බැසිල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ධාරාවේ නොසිටි බැවින් පක්ෂයෙන් පිටත සිට තම සහෝදරයාට උදව් කරන්නට බැසිල්ට සිදුවිය. ප්‍රධාන ප්‍රශ්නය වුණේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දිනා ගැනීමයි. මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සඳහන අපේක්ෂකයා කරවන්නට බැසිල් මහින්දගේ ජ්‍යෙෂ්ඨත්වය වෙනුවෙන් සටන් කළේය කියලයි මේ ලිපිය සඳහන් කරන්නේ. අද මව්බිම් පුවත්පතෙන් උපුට ගන්නේ 2015 ඔහු කියන්නේ 2015 පරාජයට වග කියන්න ඕන මම නම් දැන් මම 20x20 ජයග්‍රහණයක් කර දුන්නා. දැන් මට ලොකු නිදහසක් තියෙනවා කියන කාරණාව ගැන. අපි එමු අභිනව පාර්ලිමේන්තුවේ අභිනව කැබිනට් මණ්ඩලයේ තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමතිවරයා සමග ලංකාදීපයේ පවත්වන සාකච්ඡාවකට. ජනතාවගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු කරනවා. නාමල් රාජපක්ෂ ඇමතිතුමා මෙහෙම කියන්නේ මේ ප්‍රසන්න සංජීව තෙන්නකෝණුවේ මේ සාකච්ඡා පවත්වන්නේ. තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මේ සාකච්ඡාවේදී කියනවා පහුගිය රජයේ රාජපක්ෂ දශකයේදී මෙරට තරුණ පරපුරට හිතුණා රාජපක්ෂ තරුණ පුතුන්ට තියෙන අවස්ථාව Tamanට නෑ කියලා. ඒක ඇත්ත කියලා ඔබ හිතන්නේ නැද්ද? නෑ, ඇත්තටම මං හිතන්නේ නෑ. එහෙම එකක් තිබුණාය කියලා. සමාජ ජාලවල තියෙන විවරණය ගත්තොත් ඒකේ හොඳ නරක දෙකම තියෙනවා. ලැම්බෝගිනි, රත්තරන් අශ්වය වගේ කාරණාත් මඩ ගැහිම පිණිස නිර්මාණය කරපු ඒවා මිසක් ඒවා ඇත්ත නෙමෙයි කියලායි ප්‍රකාශ කරන්නේ. ආණ්ඩුවේ අලුත් අධිකරණ ඇමතිවරයා පිළිබඳව බරපතල සංවාදයක් රටේ ඇති වුණා. එයාලි සබ්රි ජනාධිපති නීතිඥවරයා. මේ ඒ පිළිබඳ ලිපිය ලංකාදී පුවත්පතෙන්. ව්‍යවස්ථාවේ වෙනසක්ද අලුත්ම ව්‍යවස්ථාවක්ද 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය ඉවත් කර ජනාධිපතිට වැඩ කිරීමට ඉඩ ලබා දෙනවා. මේ අලි සබ්රි හා පැවති සාකච්ඡාවකින් පසුව සකස් කරන ලිපියක් මේ. පවතින ව්‍යවස්ථාවේ තිබෙන විකෘති ඉවත් කරන්නට අවශ්‍යයි. ජනාධිපතිට දෙවරකට වඩා ජනාධිපතිවරණයට ඉල්ලන්න බැහැ කියන වගන්තිය එලෙසම තබනවා. ජනාධිපති දුරකාලය වසර 5කට කර ඇති සීමාව ඉවත් කරන්නෙත් නැහැ. නව අධිකරණ ඇමතිවරයා එහෙමයි කියන්නේ දයාසීලී ලියනගේගේ වාර්තාව. දිවයින පුවත්පතට එමු. මේක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග පවත්වන සාකච්ඡාව. හෙමින් හෙමින් 4 දෙනෙකුගේ අතේස වුණා. කාලය අනුව වෙනස් වුණේ පොහොට්ටුව විතරයි. එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ පියවර ගැන රනිල් කියයි. මනෝජ් අබේදීර මේ සාකච්ඡා පවත්වන්නේ. මේ සාකච්ඡාවේදී ප්‍රශ්න කිහිපයක් අහනවා. වසර ගණනාවක් දේශපාලනයේදීලා ඔබට හිත හදාගෙන ගෙදරට වෙලා ඉන්න පුළුවන්ද? දේශපාලනයේ විස්රාම ගැනීමක් පිළිබඳව ඔබට හිතන්න පුළුවන්ද? පක්ෂයේ සැලසුම අනුව මම ක්‍රියා කරනවා. ඒක මගේ වගකීමක්. පක්ෂ ප්‍රතිසංවිධානය ආදී ඉටු කරන්න, පාක්ෂිකයන් රැස් කරන්න තාම අපට අවස්ථාවක් නැහැ. ඊළඟට අහනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වෙලා ගමට ගියාම ඔහුගේ දුක සැප බලන්න දහස් ගණන් ජනතාව ආවා. ඔබ මේ ගැන මොකද හිතන්නේ? මම ඒ ජනතාව හම්බෙන්නේ සිරිකොතේදී. එහෙමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්තර දීලා තියෙන්නේ.
අපි දිවයින ඉරිදා සංග්‍රහය ලිපියකට එමු. ඇමරිකාවේ බෲස් ඇලන් ලංකාවේ ධර්මදාස වූ හැටි. රුවන් ජයවර්ධනගේ වාර්තාව. බෞද්ධාගම වැළඳගනී විශ්වවිද්‍යාල උපාධිධරයෙක් ඉඩමක් මිලටගෙන ස්වර්ණ භූමිය ලෙස නම් කර පන්සලට පූජා කරලා. මේ විස්තර සපයන්නේ නෙළුවේ නාගිත ස්වාමින් වහන්සේෙන්. එනිසා මේ විශාල ආදර්ශය බෞද්ධාගම වැළඳගැනීමේ ලොකු ප්‍රවණතාවයක් ලෝකයේ තිබෙනවා. මේ එයින් එක කතාවක්. ලක්ෂ 3ක් පොල්ගස් කැපෙන දකුණ ගිලගත් පොල් වසංගතයක්. මෙත් මවුබින් පුවත්පතන ලිපිය වැලිගම පොල්කොළ මැලවීමේ රෝගය නිසා මේ වන විට දකුණු පළාතේ පොල්ගස් 3,00,000ක් කපා ඉවත් කරන්න පොල් වගා කිරීමේ මණ්ඩලයට සිදුව තිබෙනවා. මේ නිසා පොල් මිලද ඉහළ නැගතිබේ කියලයි මේ වාර්තාව කියන්නේ. උදේ කුමාර රණවීරගේ මේ ලිපියයි අපි මවුබින් පුවත්පතෙන් උපුට ගන්නේ. දැන් දිවයිනටෙමු. බලාගෙනයි බෝතල් කළ රාලෙසින් ඔබේ අතට එන්නේ වස. කෘතිම රා ලීටර් 24,000ක් අත්අඩංගුවට ජනප්‍රිය වෙළඳ නාමයක් යටතේ රට පුරා බෙදා හරිනවා භූගත නල මාර්ග ඔස්සේ නිෂ්පාදනාගාරයට. බොහෝ අයට හිතෙන්න පුළුවන්නේ රා කිව්වම රා මැදලා මේ කිතුල් රා වෙන්න පුළුවන් පොල් රා වෙන්න පුළුවන් මේ මැදපු ගමන් අපිට එන්නේ කියලා නැහැ. ඒකත් දැන් ව්‍යාපාරයක් කරගෙන රුවන් ජයවර්ධනගේ ලිපිය අපි ඔබට ගත්තේ අද දිවයින පුවත්පතේ. අපි විරාමයක් අරගෙන එමු. අපි එමු අද දවසේ කාටුන් වලට. මුලින්ම ලංකාදීපයේ පියල් සමරවීරගේ ලංකෝනිස්. මොනවද ඔය හැටි බලන්නේ? උන්නේ මස් කටුවකනේ පොරකන්නේ. එහෙමද? ඒ පොරකන හැටියට මන්නම් හිතුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකමකටවත්ද කියලා. පොයියෝ මේ දවස්වල පොරකන පොරකැවිල්ලට කෙනෙක්ට එහෙම නොහිතුනොත් තමයි පුදුමේ. යමු 30/20ගේ සේතන් වලට. මන්ත්‍රීකම ලැබුණු හන්දා ඊළඟට ඔබතුමා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? මේ සේතන් අහන්නේ වෙන මොනවද? ඉතින් අපේ ආත්මතු පරම්පරාවටම හම්බ කරගන්න එක තමයි ඉතින්. ඒක පටන් ගන්නනේ තියෙන්නේ ආත්මතු පරම්පරාවටම හම්බ කරගන්න. ඉඩික්ලික් අපි එන්නේ සිලුමිනට. මේ 3/2 පාර්ලිමේන්තු බලය මහ විශාල බලයක් ලබා දීලා තියෙන ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමාගේ ඔළුව උඩ තියෙන්නේ ජනතා අපේක්ෂක අපේක්ෂාවන් බලය දුන්නා වගේ නෙමෙයි, ලොකු වගකීමක්. මේ වගකීම ඉටු කරන්න වෙනවා ජනතා අපේක්ෂාවන්. හරි බර, ලොකු බරක් මේ තමයි ඔළුව උඩට දීලා තියෙන්නේ. හරි, අපි එමු දිවයින පුවත්පතට. චමෝත් පද්මශ්‍රීගේ කාටුනේට. සජිත් ප්‍රේමදාස මහත්මයා උස්සගෙන ඉන්නේ කවුද බලන්න? මනෝ, රවි, රිෂාඩ්. දැන් මේ අය ඒ තරම් සන්තෝෂෙන් නෙමෙයි ඉන්නේ. කලින් එකඟතා කඩ වුණා කියලා ජාතික ලැයිස්තුවෙන් මේ අර තමන්ට නියෝජනයක් නැතුව බැරි වෙලාවත් ඕස් ගාලා බිමට ආතාරී දන්නේ නේද? තියෙන අප්‍රසාදයට. අපි යමු දාස හපුවලානගේ තොප්පි. 19 ඉක්මනින් අහෝසි කරන්න ඕනේ. එහෙමයි බැසිල් රාජපක්ෂ මහත්මයා කියන්නේ. මේ අනිත් පැත්තේ සජිත් ප්‍රේමදාස මහත්මයා දිහා බල්ල අහනවා, බලමු සර්ගේ ඩයිනමෝව හොඳද කියලා. ඔව්, එතුමා කිව්වනේ මට හොඳ ඩයිනමෝ එකක් තියෙනවා, මේ බලමු ඩයිනමෝ එක හොඳද කියලා. අපි අසංගේ ඉඳුරෙල්ගේ කාටුනෙට යමු. 19 කියන්නේ 19 නිසා රට ඉස්සරහට යන්න බෑයි කියලානේ කිව්වේ. බයිසිකලේ තිබුණේ මෙන්න මේ වගේ මේ 4 ටයර් කියලානේ. හරි, අගමැතිතුමා උස්සගෙන එනවා අලුත් ටයර් දෙකක්, 20 රවුන්ඩ් ටයර් දෙකක් සාමාන්‍යයෙන් දාන. හරි, දාමු. දාලා බලමු 20. බලමු අපි රට ඉස්සරහට දැන් 19 යන්න බෑයි කිව්වනේ, 20 යන්න පුළුවන් විදිය අපිට පෙන්වන්නකෝ නේද? අසංග ඉඳුනිල්ගේ සෝරි සර් කාටුනේට යමු. මාර්ග ඇමති වැඩ පටන් ගත්තේ මහමග වැඩල්ලලු. ජෝන්ස්ටන් මහත්මයා ගැන කියන්නේ. අපේ ගෝලයා නම් වැඩල්ලුවේ රාජසභා මණ්ඩපේ ඩෝසර් කරලා නේද? ඒ ගෝලයා. හරි, චමෝත් පද්මස්ත්‍රීගේ කාටුනේටමයි අපි දිවයිනට යන්නේ. මේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි එකතු වෙලා රස මස අවුලු තියෙන කෑම හොඳට බෙදනවා. සමහරෙක්ට 3-4 දිනක් ඉන්නවා කෑම මේසේ හොඳට. තව ඇද්ද, තව ඕනද කිය කිය බෙදනකොට අනේ තව කීප දෙනෙක් ඔළුව කහ කහ යන්න යනවා පැන් අනිත් පැත්තට. ඒ හරියට කෑම ටිකක් බෙදා ගන්න බැරි වෙච්ච කට්ටිය. අපි එමු දිවයිනේ හිටිවනයට. මහමැතිවරණයේදී මහජන වරම පිරු ඩියුටිය බාරගෙන ඉවරයි ඇමතිවරු. නොයදා බදු මුදල් ටික වැඩ වලට බොරු. ජනයා බලන් ඇත රට ගොඩ නගන තුරු. අනුරාධ හිරිපිටියගේ කවිය ඒ.
අපි හල්ලලියට එන්නේ මේ ඉරිදා කවිය ලංකාදීපේ. 70 වසක් තුල පිට රට වලට හිඟා කර ඇත අපේ මෞබිම අන්තිමට නිගා. පත් උණු බලවතුනි ඔබ ජය කෙහෙලි නගා කළමැන රට දියුණුව ඉනි පෙතට ළඟා. අපි එමු අසං ගෙඳුනෙල්ගේම හිඩැසට. එක්සත් ජාතික පක්ෂයේ බස් එක කොට උඩ රොනල් වික්‍රමසිංහ මහත්මයා තාම පක්ෂය එලවන්න හදන්නේ මේ මේ රියදුර අසුනේ. යා පැත්තෙන් එක්කෙනෙක් එනවා, කරෝ ජයසූරිය වගේ කෙනෙක්. හරි, ආපොත් අව බලාගමුකෝ. වජිරාභය වර්ධන සරමත් කැහිපට ගහගෙන අරියවා එන්නකෝ මම බලාගන්න කියලා වගේ තමයි ඉන්නේ. මේ ජෙෆ්‍රිගේ කාටුනේට යමු දිවයිනට. මේ රනිල් වික්‍රමසිංහ කියන කුරුල්ලා හෙන්ඩුවත් කටේ ගහගෙන නායකත්වයේ පුටුවත් අරන් උඩ ඉන්නේ. අනේ මට දෙන්න කියලා අත් උස්සනවා. හැබැයි කාගෙන්වත් නායකත්වයේ පුටුව රනිල් වික්‍රමසිංහ මාත්‍යාගෙන් ගන්න එක නම් ලේසි නෑ. බලන්නකෝ, දැන් ජනතාව මැතිවරණයෙන් ප්‍රතික්ෂේප කළා. මේත් සමෝත් පද්මශ්‍රීගේම කාටුනේ දිවයින පත්තරෙන් ජනතාව ප්‍රතික්ෂේප කළා. එක ආසනයක්වත් දුන්නේ හම්බුනේ අර මේ මේ ප්‍රසාද ආසනය විතරයි. දැන් ජනතාවම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පිළිරුව කඩලා ඉවත් කරන තැනටද මේ එන්නේ. අපි එමු පියල්ලන්දින කාටුනේට, මේ ලංකාදීපයට. පක්ෂ නායකත්වෙන් ඉවත් වෙන්න රනිල් සූදානම්. පුවතක් මේකත් ඇත්ත දන්නේ නැහැ. දැන් තියෙන තත්ත්වය අනුව මේක තමයි පුවත. හරියට ඔන්න ආශ්‍රයයි ස්ථාලයෙන් දුවනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කළේ. ආශ්‍රයා ගියාට පස්සේ ස්ථාලය වහපු වගේ වැඩක් තමයිනේ. හරි විදියට බලනකොට එතුමා කළේ ඒ වගේ වැඩක් තමයි. හරි, ඒ කාටුනත් සමග අපි අදට ඔබෙන් සමුගන්නවා. නැවතත් හෙට උදෑසන හමුවන බලාපොරොත්තුෙන් ඔබට යහපත් සුබදායක දවසක්.